මේ අර අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ ගුවන් පාලම් වලට ගහනවා කියලා ඉස්කෝල ඒක ඇත්තද එළියුම එහෙම ඉදින් කියලා ගහනවා නම් උන් සත්‍යවාදී නෙමෙයි මොකක් හරි වෙන මේ මේ ක්‍රිකට් ටීම් එකක් වෙන්න ඕන ඒකත් ඒ පොලිස්පති කියලා මේකට අනිත් ලියුම කියලා කියන්නේ එළියුමක් ආවනේ කිව්වේ ඕවට මුකුත් කියන්න බෑ නේද ඒක අර ලියුම පතෝලික දේවස්ථාන වලට ගහන ආ ඒක ඉතින් මෙතියාවේ රෝ එකෙන් මේක ඒක රෝ එකෙන් ආවේනේ ආ රයි එතකොට මේ බුද්ධියංශයෙන් නෙමෙයිද මේක හොයාගත්තේ මොකේ බුද්ධියංශයද අපේ ලංකාවේ බුද්ධියංශයෙන් නෙමෙයිද මේ හොයාගත්තේ නෑ නෑ ඉතින් ආපු මෙසේජ් එක නෙමෙයි ඉතින් එතකොට අපේ බුද්ධියංශය දුර්වලයි කියලා කියන්න පුළුවන් මොකද කියන්නේ ලංකාවේ උට හොයාගන්න බැරි වුණාලු ඉතින් කොහොමද දුර්වලයිනේ බන්ධනාගාරයට ගියාම ඒකෙන් අදයිර වෙනවනම් මුන් හමුදාවක් නෙමෙයි මුන් නාටාමිලා ටීම් එක ඒක මේ අතර පොලිස් මුලස්ථානයේ පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩතහනම් කිරීමට පියවරගත් බවයි. ඔහු විසින් සිදු කර ඇති දුරකථන සංවාද මගින් ශ්‍රී ලංකා පොලිස් සේවය අපකීර්තියට පත් කිරීම හේතුවෙන් මෙලෙස වැඩතහනම් කිරීමට පියවරගත් බව පොලිස් මුලස්ථානයේ පවසනවා. පොලිස් මුලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදු කර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇති බවයි. ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ශානි අබේසේකර මහතාව පසුගිය සමයේ අනුයුක්ත කළා.